සමන්තා චක්කවාලේසු අත්ත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා මෝහන්ධකාරේසු සුරියෝපමස්ස සංසාරසෝතේසු සේතුපමස්ස දෝසප්පවාහේසු මේ ගූපමස්ස නමාමි සිරසා ධම්මාම තස්ස මොහඳුර සිඳලන ලාහිරු සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලුටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිණිපාවේවා පටිපත්ති සාරේසු සම්මාටිතස්ස උජුභූත මංගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු කෙත්තෝපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවේ සුවඳක් සේමා දම් රස දනවයි මිහිරක් සේමා පින්ගඟ ගලනා නිම්නය සේමා මහසංගරුවනට පිණිපාවේවා සාධු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යස්ස සන්ධා තථාගතේ අචලා සුප්පතිට්ඨිතා සීලං ච යස්ස කල්යාණං අරිය කන්තං පසංසිනං සංඝේ පසාදෝ යස්සත්ථි උජු භූතං ච දස්සනං අදලින්දෝති තං ආහූ අමෝඝං තස්ස ජීවිතං තස්මා සද්ධං ච සීලං ච පසාදං ධම්ම දස්සනං අනුයුංජේත මේධාවේ සරං බුද්ධාන සාසනන්ති පින්වත් හැම දෙනාටම පින්බර හිමිදිරියක් වේවා කියලා මම මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. දහසක් බුදුවරු පහළ වන උදෑසන කාලයෙහි මිහිරි බුද්ධ වචනයකට සවන් යොමු කරන්නට ලැබීම මොනතරම් භාග්‍යයක්ද කියලත් සිහි කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ නොමැති ලෝකයට කොයිතරම් ආලෝක ප්‍රභවයන් ජනිත වුණත් ඒ කිසිවකින් සැබෑ එළියක් ලබා දෙන්නට බෑ. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් දා භික්ෂුන් වහන්සේ නමක් විමසා සිටියා, විඤ්ඤා විඤ්ඤාතිනුකෝ භන්තේ උච්චති කිත්තාවතානුකෝ භන්තේ විඤ්ඤා. ස්වාමීනි, විද්‍යාව විද්‍යාව කියලා කියනවා. කොපමණකින්ද මේ විද්‍යාව පුද්ගල මනසේ පහළවන්නේ? භාග්‍යවතුන් වහන්සේ වෙලාවේ වදාළේ, යං කෝ භික්ඛෝ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං ඉදං කෝ භික්ඛෝ විඤ්ඤා. භික්ෂුව
යම් කෙනෙකුගේ හදවත තුළ දුක පිළිබඳව අවබෝධඥානය, දුක්හ සමුදය පිළිබඳව අවබෝධඥානය, දුක්හ නිරෝධය පිළිබඳව අවබෝධඥානය, දුක්හ නිරෝධගාමිනී පටිප්‍රදාව පිළිබඳව අවබෝධඥානය පහළ වෙනවනං ආන්නේ ආර්ය මාර්ග ඥානයට කියනවා විද්‍යාව කියලා මේ ලෝකේ. සෙසු සියල් අවිද්‍යාවටයි පින්වතුනි අයිතිවන්නේ. එනිසා ඒ විද්‍යාව නැමැති චතුරාර්ය සත්‍ය ඥාන දර්ශනය හදවතක පහළ කර ගන්නා තුරාවට සත්වයා මෝහය නැමැති අන්ධකාරයේ ගිලිලයි පවතින්නේ. කෙලවරක් නැති දුක්බර සංසාර ගමනකදී අපට සිද්ධ වුණෙත් ආන්න ඒ දේ. අවිදු අඳුර රජ යන සසරක අප ඉපදුනා, දිරා මැරී ගියා, නැවත ඉපදුනා, දිරා මැරී ගියා. කෙලවරක් නිමක් හිමක් අගක් මුලක් නැති මේ දුර ගමනේ අපි එලෙසින් තමයි ඇවිද ආවේ. පින්වතුනි, ඒ ගමන පුරාවට විඳපු මහා දුක අපට තේරෙන්නේ නැහැ. නොතේරෙන හින්දම දෝ නැවතත් මේ භවය අප වර්ණනා කරනවා, නැවත ඉපදීම අපේක්ෂා කරනවා, නැවත නැවතත් කාමයන් අපේක්ෂා කරනවා. ඒ දුක්බර සසරේ තතු දන්නෝ කිසිදාක මේ භවය වර්ණනා නොකරති. එනිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ අත්‍යරා සංඝාත මත්තම් පිතේ භික්කවේ භවං නවන්නේමි කියලා. මහණෙනි, මේ අසුරක් ගසන මොහොතක් නමුදු මම භවය වර්ණනා කරන්නේ නැහැ කියලා. එනිසා මේ දුක්බර සසර නිමා කරනු පිණිස දියත් කෙරුණ ශ්‍රී සද්ධර්මයේ නැමැති නෞකාවට ඔබ ගොඩ වෙන්නට කල්පනා කරන්න. ඔබට මේ අතදීම හිතදීම මෛත්‍රියෙන් මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අඩුවක් නැතුව සිද්ධ කළා. බුදු හදවතේ පැවති මහා කරුණාව පින්වතුනි වචන වලින් හකුලා කියන්නට බෑ. අසීමිත කරුණාවක් ඒ හදවතේ පහළ වුණා. ඒ මහා කරුණාවෙන් චෝදිත හදවතින් ලෝකයාමතා මේ මහා ධර්මය දේශනා කළා. මහා කරුණාවෙන් වදාළ සෑම වචනයකින්ම දෙවි මිනිසුන්ට අති මහත් ප්‍රයෝජනයක් ලැබුණා. පින්වතුනි, දෙන්න පුළුවන් ලොකුම දායාදය තමයි ධර්ම දායාදය. අපට මේ ජීවිතය තුළ බොහෝ දෑ මුණ ගැසිලා ලං වෙලා හම්බ වෙලා ඉපදිලා ඇති. ඒ හැම දේම මේ තාවකාලික ජීවිතය තුළ පරිහරණයට නැගුණා විය හැකි. ඒ හැම දෙයකම පොදු ලක්ෂණයක්, පොදු ධර්ම ස්වභාවයක් තමයි ගෙවි යන බව, නැසී යන බව, වෙනසී යන බව. හටගත් සියලු දේම නැසී යන හේයින් ඒ හටගත් දේ පිළිබඳව ඇති ඡන්ද රාගය දුරු කරගත්තොත් එයාට ඒ හටගත් දේ නැසී යනකොට ඇතිවන්නා වූ දුක අඩු කරගන්න පුළුවන්, නැති කරගන්න උනත් පුළුවන්. එතකොට මේ ලෝකේ ඒ බව නොදන්නා අය හටගත් ලං වූ දේ පිළිබඳව අතිමහත් බැඳීමක්, අතිමහත් ඕනෑකමක්, අතිමහත් ස්නේහයක්, ඉතා බලවත් ගණයේ උපාදානයක් ඇති කර ගන්නවා. ඉතින් ඒ උපාදානය ඇති කරගෙන පසු වෙද්දී ඒ උපාදානයට නිමිති වූ වස්තුන් සිත් ඇතිවේවා, සිත් නැතිවේවා, ගෙවෙද්දී, දිරද්දී, තැලෙද්දී, මැරෙද්දී, ඉදිමෙද්දී, කුණු වෙද්දී, ඉවත් වෙලා යද්දී, නොපෙනී යද්දී පුදුම විදියට හිත පාරන, හිත රිද්දන, හිත කකියන, හිත පැසවන ගතියක් ඒ පුද්ගලයාට ඇති වෙනවා. ඉතින් ඒ දුක්බර වේදනා සමුදාය මත ඒ ජීවිතයේ සෑහෙන තරමක දුක් සමුදුරුක ගිලි යනවා. ගොඩේමක් ගැලවීමක් කොහෙන්දෝ කියලාවත් හිතන්න බැරි විදිය මහා අඳෝනා වැස්සකට තෙමෙන්න සිද්ධ වෙනවා. ඇයි ඒ උපාදානය? එහෙම නැත්තම් අල්ලා ගැනීම, එහෙම නැත්තම් ග්‍රහණ, එහෙම නැත්තම් අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් තේරුම් නොගැනීම. බුදුරජාණන් වහන්සේ ලොවට පහළ වී අවබෝධ කරගෙන දේශනා කළේ මේ සත්වයන්ට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවලට බැඳී ගොහින් ඇතිවන්නා වූ ඒ නස්පැත්තිය, විපැත්තිය, ඒ දුක එයින් ගැලවීමේ මාවතයි. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් තේරුම් ගත්තාම, දුක් දේ දුකයි කියා අවබෝධ කරගත්තාම, අනාත්මදී අනාත්ම බව අවබෝධ කර ගත්තාම පින්වතුනි මේ මනසට හරි පහසුවක්, මේ මනසට හරි විස්රාමයක්, මේ මනසට හරි නිදහසක් ලැබෙනවා.
මොකද මේ හිතක බැඳුම් වැඩිවෙන්ට වැඩිවෙන රිදුම් වැඩිවෙනවා. එනිසා බැඳුම් අඩුවෙන් අඩුවෙන්න රිදුම් අඩුවන බව අත්විඳෙන්නට නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ජීවිතය දිහා බලන්නට පුළුවන් කමක් හිත්වල ඇති කර ගන්න ඕන. ඒක ආවට ගියාට පහළවන හැකියාවක් නෙමෙයි. ලෝකෙට කලාතුරකින් පහළවන බුදුරජාණන් වහන්සේ මේ අමා ධර්මයේ දේශනා කිරීමෙන් ඒ ධර්මය අසන්නට ලැබීමෙන් ඥානවන්තයෙකුට පමණක් නුවණින් විමසීම තුළ ඇති කර ගන්න පුළුවන් හැකියාවක්. එනිසා ඒ හැකියාව අපි ටිකෙන් ටික දියුණු කර ගන්නට ඕන. එහෙම දියුණු කරගත්තාම තමයි මේ දුක ගෙවන්වන වැඩපිළිවෙල ජීවිතය අතරින් දියත් වන්නේ පින්වතුනි. එහෙම නැත්නම් මේ මායා මෝහනීය ලෝකයට වසඟ වෙලා ඊට යටපත් වෙලා ඒ තුල මුසපත් වෙලා එයින්ම සැපත හොයා ඒ තුලින් දුක ලැබෙනකොට හඬනවා වැළපෙනවා විනා සත්වයන්ට වෙන සරණක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ මහා සත්ව වංශයට කියා දීපෝ ඒ අනභිභවනීය පාඩම තමයි පින්වතුනි මේ ත්‍රිලක්ෂණ ධර්මය අවබෝධ කර ගැනීමේ පාඩම. ඒ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් කියා දුන්නා, අනුකම්පාවෙන් කියා දුන්නා. ඔබ නුවණින් ඒ බව ටික ටික අවබෝධ කර ගන්නට කල්පනා කරන්න ඕන. ඔබට මට ලැබිලා තියෙනවා මේ රූපය. ඔබට මට ලැබිලා තියෙනවා මේ වේදනාවක්, සංඥාවක්, සංස්කාර සමුදායක්, එබැගෙම විඥානයක්. මෙන්න මේ කියපු රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ ස්කන්ධ ඒකාන්තයෙන් අයිති වන්නේ පින්වතුනි දුකටයි. මෙන්න මේ කියපු ස්කන්ධ තුළට පුද්ගලයා බැස ගන්නවා, අල්ල ගන්නවා, ග්‍රහණය කරනවා. ඒක ඇත්තටම සංසාරයේ කෙලවරක් නැති දුරාතීතයක සිද්ධ වෙච්ච දෙයක්. එනිසා ස්කන්ධ පංච උපාදාන ස්කන්ධ කියලා කියන උපාදානයන්ට හේතු වන, නිමිති වන, අරමුණු වන ස්කන්ධ නැත්තම් රාසි සමූහය. එතකොට ඒ පංච උපාදාන ස්කන්ධය තමයි අපට මේ දුකට නැත්තම් දුක හැටියට සංක්ෂේපයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට රූපය යම් තැනකද දුක එතනයි, වේදනා සංඥා සංඛාර විඥාන යම් තැනකද දුක එතනයි, සංසාරී පොදුනෙත් ඔච්චරයි, සංසාරී නිරුද්ධ වෙලා ගියා නම් නිරුද්ධ වුනෙත් ඔච්චරයි. දුක්ඛමේවහි සම්භෝති දුක්ඛමේවහි නිරුද්ධති කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ. එනිසා හට ගන්නව නම් දුකක්මයි හටගත්තේ, නිරුද්ධ වුණා නම් දුකක්මයි හටගත්, නිරුද්ධ වෙලා ගියේ. මේ බව අවබෝධ කර ගන්න ඕනේ. අපිට ලැබිලා තියෙන මේ රූපය පෙන පිනක් වගේ, පේන පින්දූපමං රූපං. බලන්න මේ පෙන පිනක් වගේ නෙමෙයිද කියලා. දිය වැක්කිරෙන තැනක පෙන පින්දු නැගෙනවා. ඒ පෙන පින්දු මේ පැය ගාණක් තියෙන්නේ නැහෙනි. ඒ පෙන පින්දු ඉතාම කෙටි කාලයකින් නැති වෙලා යනවා. එනිසා මේ රූපය කියන එක සෑම චිත්තක්ෂණ 17කට වතාවක් අවම වශයෙන් බිඳිලා යනවා, නිරුද්ධ වෙලා යනවා. අර සන්තතිය නිසා, කර්මීය චිත්තේ ඍතුවේ ආහාරයේ බලපෑම නිසා නැවත නැවත ඒ රූප හට ගන්නවා. එතකොට පින්වතුනි රූපය කියන්නේ මට ආයේ මගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකාන්තයෙන් හටගෙන නිරුද්ධ වෙලා යන, හේතු ඇති කල්ලි හට ගන්නවා, ඒ හේතු නැතිවීමෙන් නිරුද්ධ වෙලා යන ධර්ම ස්වභාවයක් කියලා මේ රූපය ගැන අවබෝධ කර ගන්න ඕන. බලන්න ඒක පුළුවන්ද කියලා. තමන්ට ලැබිලා තියෙන මේ රූපය තමා දකින්න නුවණින් මෙහි ඇති අනිත්‍ය බව, ගෙවෙන බව, දිරන බව, කැඩෙන බිඳෙන ස්වභාවය. ඇස වේවා, කන වේවා, නාසය වේවා, දිව කය මේ රූපය, ඊළඟට මේ ඇසට, කනට, නාසයට, දිවට කයට අරමුණු වන ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, මේ රූප ධර්මතා ඒකාන්ත වශයෙන්ම හට ගන්නවා, නිරුද්ධ වෙලා යනවා. ඉතින් එනිසා මේ රූපයේ ඇති අනිත්‍ය ලක්ෂණය තරමක් හෝ දකින්නට ශ්‍රාවකයා ටික ටික හිත හුරු කරනකොට ඒ අනිත්‍ය වූ රූපයට බැඳී යාම තුළ ඇති වෙන්නට ඉඩ තියෙන වේදනාවන් සෑහෙන මට්ටමකට අඩු වෙලා යනවා. ලෝකෙ බොහෝ දෙනෙක් පින්වතුනි පුදුම විදිය චිත්ත විපල්ලාසයන්ට පත්වෙන්නේ, චිත්ත පීඩාවන්ට පත්වෙන්නේ මේ රූපය හා බැඳී ගිය භාවය, රූපය හා බැඳී ගිය ස්වභාවය තුළ. රූපයට කොච්චර හරි බැඳුමින්, ආලයෙන්, ස්නේහයෙන්, ප්‍රේමයෙන් සත්වයායේ රූප රාගෙන් රූපඡන්දයට යට වෙනකොට පුදුම විදියට ඔවුන්ට දුක පැමිණෙනවා. එනිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිමිසමානා නිමිසති කියලා. එහෙනම් රූපය කියන්නේ දුක උපදින තැනක්. කොහොමද උපදින්නේ? රූපයට බැඳී යාම තුළ. ඉතින් ආන්නේ කාරණේ තේරුම් අරගෙන පෙන පිනක් සදිසි රූපය හටගෙන නැතිවන්නක් නේදෝ කියලා තමාම නුවණින් විමසනවා.
තමාම නැවත නැවත විමස විමසා ඒ කාරණය අවබෝධ කරගන්න කල්පනා කරනවා. ඊළඟට වේදනා බුබ්බුලූපම. ඔය වැහි වෙලාවක වතුර වැටෙන තැනක දිය බුබ්බුලක් නැගිනවා. ඒ වැහි බින්දුව වැටෙන පමාවට දිය බුබ්බුල නැගිලා මොහොතකින් නැති වෙලා යනවා. ආන්නේ මගේ පින්වතුනි මේ වේදනාව. වේදනාවේ ප්‍රභේද කිහිපයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. ඊළඟට සෝමනස වේදනා, දෝමනස වේදනා, සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ඛා වේදනා කියලා. කොහම වුණත් සැප වේදනාව සාත බව, මිහිරි බව, දුක් වේදනාව අසාත, අමිහිරි භාවය. මේ දෙකටම අයිති නැති මධ්‍යස්ථ භාවය කියලා වේදනාවේ ප්‍රභේද ප්‍රධාන වශයෙන් තුනක් ඔබට හඳුනා ගන්නට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සැප වේදනාව කියන්නේ පින්වතුනි විපරිණාමයෙන් යුක්ත දෙයක්. වහාම වෙනස් වෙලා යන දෙයක්. ඊළඟ දුක් වේදනාව කියන්නේ කොහොමත් හරිද්දන පාරණ ස්වභාවයක්. ඒ වගේම අදුක්ඛම සුඛ වේදනාව කියන්නේ ඒත් නැති නැසී වෙනසී යන ස්වභාවයෙන් යුක්ත දෙයක්. ඉතින් කොයි විදිහට ගත්තත් මේ වේදනාවේ සාරයක් දකින්නට බෑ. වේදනාවේ සැපය, සාතය, මිහිර එන කොටසත්වයන් පිනා යනවා. ඒ පිළිබඳව සමරනවා. ඒ පිළිබඳව ආහලාදයට පත්වෙනවා. ඒ දුක්ඛ භාවය පැමිණෙනකොට හඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. ඉතින් මේ දියබුබුලක් වගේ වේදනාව පිළිබඳව අනිත්‍ය වශයෙන් බලන්න පුළුවන් නම්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් බලන්න පුළුවන් නම්, ඒ ශ්‍රාවකයාට මේ වේදනාවෙන් එල්ලවන භයානක බිහිසුණු බලපෑම තරමක් අවම කරගෙන කිසියම් ඉස්පහසුවක් මේ ජීවිතය ලබන්න පුළුවන්. ඊළඟට සංඥාව කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මරිචිකෝපමා සංඥා, මිරිඟුවක් වගේ කියලා. මිරිඟුවක් කියන්නේ පින්වතුනි මේ මිරිඟුවකට සාමාන්‍යයෙන් ඈතින් පෙන්නකොට මිරිඟුවක් රැවටෙනවා මේ මහා ජල ධාරාවක්, ජල තටාංගනයක් කියලා. එනමුත් ලං වෙන ලං වෙන ඒ ඈත් වෙලා ඈත් වෙලා යනවා. සැබවින් මේ ඇති දියක් පැනක් නැහැ. ඒ තුල මෝහයක් පමණයි. එනිසා මේ සංඥාවෙන් විවිධ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ රස පොට්ටම්බ සංඥා අපේ ඉන්ද්‍රියන්ට ලං වෙනවා. එතකොට ඒ අපේ රූප සංඥා ඔස්සේ කල්පනා කරන ඒ තුල හරයක් සාරයක් වෙනවා. ශබ්ද සංඥා ඔස්සේ කල්පනා කරන ඒ තුලින් හරයක් සාරයක්, ඇතුළාන්තයක්, ආස්වාදයක්, මිහිරක්, වින්දනයක්, විනෝදයක්, සැපතක්, තහවර භාවයක්, නොසෙල්වෙන බවක්, රැකවරණයක් එහෙම හෙව්වා. කොහෙද ලැබුණේ? ලැබුණේ නැහැ. එනිසා අපි හොයපු දේ තුල ලැබුණේ නැහැ. ඒ විවිධ සංඥා අපි මේ ජීවිතයේ හඳුනාගනු ලැබුවා. රූප සංඥා, ශබ්ද සංඥා ආදී වශයෙන් මමය, මගේ කියලා කොටස අග්‍රහණය කළා. ඉතින් ඒ හැම තැනකම අවසානික ඵලය වුණේ මිරිඟුවක්සේ ඒ සියලු දේවල් අපට අහිමි වෙලා ගියා. ඒ තුල තිබූ විශ්වාසය පළඳු වෙලා, බොඳ වෙලා, නැසෙලා ගියා. එනිසා මේ සංඥාවන් මිරිඟුවක්සේ දකිනකොට පුද්ගලයෙකුට සෑහෙන තරමකට සත්‍යාවබෝධයට ඒක තුඩු වෙනවා. එනිසා ඔබ එහෙම දකින්න පුරුදු වෙන්න ඕන. ඊළඟට සංඛාරා කදලූපම. කදලී කියන්නේ කෙසෙල් ගස්වලට නම. එතකොට මේ කෙසෙල් කඳක් අරගෙන පතුරෙන් පතුර පුද්ගලයේ ගලවනවා. ඇයි ගලවන්නේ? මේ තුල අරටුවක්, හයිය තැනක්, අන්තෝසාරයක් තිබේ දෝහෝ කියා. නමුත් එහෙම ඇතුලාන්තයක් නැති බව ඔහුට වැටහෙනවා. පතුරෙන් පතුර ගලවලා අවසානට ගියම මැද බඩයක් තියෙනවා. ඒකත් ඉතාම ඉක්මනින් කැඩිලා බිඳලා යනවා. ඒකේ කිසිම හයියක් නැහැ. හේතුඵල ධාමින් සකස් වෙච්ච දේවල් කොටින්ම කියනවා නම් පින්වතුනි සංස්කාර ධර්ම නැත්තම් වේදනා සංඥා කියන චෛතසික දෙක හැර සෙසු 50ක චෛතසික එහෙම කිව්වත් වැරදි නැහැ. අපි හරයක් හෙව්වා සංසාරේ. මගේ කියලා දෙයක් හෙව්වා. මට අයිති දෙයක් හෙව්වා. මට මගේ මමය කියලා පවත්වන්න පුළුවන් දෙයක් මේ සංස්කාර වලින් හෙව්වා. ස්ථීර සාර භාවයක් හෙව්වා. ස්ථීර සාර රැකවරණයක් හෙව්වා. නොවෙනස් වෙන, නොගෙවෙන යමක් අපි මේ සංස්කාරයන්ගෙන් හෙව්වා. ඒ වගේම තහවර භාවයක් මේ සංස්කාරයන්ගෙන් හෙව්වා. එහෙම හෙව්වේ නැද්ද? සෑහෙන කාලයක් හිම බොහෝ දේ ගැන විශ්වාසය තිබුවා. සංස්කාර ගැන තියපු විශ්වාසයේ පින්වතුනි බොඳ වෙලා ගියා. සංස්කාර ධර්ම කියන්නේ අර කෙසෙල් ගසක් පතුරු ගහනවා වගේ අරටුවක් හම්බ වෙන්නේ නැහැ වගේ. අරටුවක් අපි හෙව්වා, රැකවරණයක් හෙව්වා, අන්තිමට ලැබුණේ නැහැ. උපනීයති ලෝකෝ අද්ධෝ. එහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ ලෝකේ අද්භව ධර්මයක්. ඒකාන්තයෙන් ජාතිය විසින්, ජරා මරණ විසින් මේ සත්වයා ගිල ගන්නවා, විනාශයට පමුණුවනවා, ශීඝ්‍රයෙන් මරණය කරාගෙන යනවා. ඒකයි මේ ලෝකයට එනම් මේ සංස්කාරයන්ගේ සාරයක් දකින්නට බෑ. ඒ වගේම අත්තානෝ ලෝකෝ අනභිස්සරෝ. තමන්ට කියලා සැබෑ පිළිසරණක් මේ සාමාන්‍ය ලෝකයේ තුල නැහැ. බුදුරජාණන් වහන්සේගේ සරණ හැර
එයාමා ධර්මයේ සරණ හැර සංඝ රත්නයේ සරණ හැර අනුසරණක් නැහැ. සේසු සෑම දෙයකින් අපි යම් රැකවරණයක් බලාපොරොත්තු වුණා නම් తాවකාලිකයි. කොයි මොහොතේ අහිමි වෙලා ගියාද කියන්න බෑ. හිතලා බලන්න පින්වතුනි, මේ ජීවිතේ ඔබ කොයි තරම් දේවල් ගැන විශ්වාසය පිහිටුවන්නේ නැද්ද කියලා. කුඩා කාලේ ඉඳන් පුංචි කාලේ ඉඳන් පඩු මුට්ටු ගැන විශ්වාසය තියන්න ඇති, සිදුවීම් ගැන විශ්වාසය තියන්න ඇති, අවැසි සුළං ගැන විශ්වාසය තියන්න ඇති, මුණගැහෙච්ච පුද්ගලයන් ගැන විශ්වාසය තියන්න ඇති, හිතේ පහළ වෙච්ච සිතුවිලි ගැන විශ්වාසය තියන්න ඇති, තමන්ගේ ඇස ගැන, කන ගැන, නාසය ගැන, දිව ගැන, රූපය ගැන, නිරෝගීකම ගැන විශ්වාසය තියන්න ඇති, කාපු බිම බත්පත ගැන විශ්වාසය තියන්න ඇති. කොහෙද උනේ, කොහෙද සැපතක් ලැබුණේ, ඒ විශ්වාසය කොච්චර කාලයකටද පැවතුනේ? පින්වතුනේ, නිසා නුවණින් යුක්ත මිනිසා මෙව ගැන කල්පනා කරනවා. ඒ කල්පනා කරන්නේ මේ සත්‍ය අවබෝධය පිණිස, විද්‍යාව පිණිස, ඥානය පිණිස. ඉතින් එහෙම කල්පනා කරනකොට පේනවා මේ කිසි තැනකෙම විශ්වාසයක් තියන්න පුළුවන් ධර්ම ස්වභාවයක් සැබවින්ම මුණ ගැසෙන්නේ නැහැ. මේ සංස්කාරයන්ගේ ස්වභාවයයි අටගෙන නිරුද්ධ වෙලා යන බව. ඉතින් ඒක තේරුම් ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ අපට උපමාවෙන් දේශනා කළේ කෙසෙල් කඳක් පතුරු ගහනවා වගේ සංස්කාරයන්ගෙන් අර සාරයක් සොයාගෙන යෑම. මුණ ගැහුනේ නැහැ, මුණ ගැහෙන්නේ නැහැ. ඊළඟට මායෝපමංච විඥාන. මේ විඥානය කියන්නේ මහා මායාවක්. මායාකාරයකට උපමා කළා බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ සොපින්වතුනි, මේ මායාකාරය කියන්නේ නැති දේවල් ඇති හැටියට පෙන්වනවා. නිකන් කොලාරගෙන මුදල් කරලා පෙන්වනවා. ඒකයි මායාකාරයා කියලා කියන්නේ. ආන්නේ වගේ මේ සිත මා මායාකාරයක් වගේ. ඒ නොඑක් දේවල් අනාත්මදී ආත්මයි කියලා පෙන්වනවා. මට ආйти නැති දේ මට ආйти කියලා පෙන්වනවා. මගේ නොවන දේ මගේ කියලා පෙන්නවා. ආන බලන්න කොච්චර මුලාවක්ද. සැබවින්ම ස්ත්‍රියක් නොවන දේ ස්ත්‍රියක් කියලා පෙන්නවා. පුරුෂයෙක් නොවන දේ පුරුෂයෙක් කියලා පෙන්නවා. අයිපින් උතුනේ එහෙම කියන්නේ. මේ සත්වයාගේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන භූත රූප සහ එයින් සකස් උපාදාන රූපත්, ඒ වගේම නාම පරම්පරාව. හැබැයි මේ නාම පරම්පරාව අපට සත්වයේක, පුද්ගලයේක, කාන්තාවක, පිරිමේක ආදී වශයෙන් ඒ අපට පෙන්වන්නේ යදුණා. එතකොට අපි ඒවා ග්‍රහණය කළා. ඊට පස්සේ තමයි මේ හැම ප්‍රශ්නයක්ම ඇති උනේ. පරමාර්ථ වශයෙන් දැක්කනම් වටපිටාව ලෝකයේ තමන්ගේ ලෝකේ නැත්තම් තමන්ගේ ජීවිතයේ සහ වටපිටාව පරමාර්ථ වශයෙන් දැක්කනම්, රූප වශයෙන්, නාම වශයෙන් දැක්කනම් මෙච්චර ග්‍රහණයක් අල්ලා ගැනීමක් වෙන්නේ නැහැ. එසේ දකින්න බැරි වෙච්ච හින්දා තමයි මා බුදුන් විදියේ ග්‍රහණයක් අල්ලා ගැනීමක් ආවේ. තත්වාරෝපණය කළේ, නාමාරෝපණය කළේ, මගේය කියලා කොටසකට, අනුන්ගේය කියලා කොටසකට ඒ තත්වයන් ලබා දුන්නේ පින්වතුනි, මේක නාම රූප වශයෙන් නොපෙනුන නිසා, මේක ඝන සංඥාවෙන් ගත්ත නිසා. එතකොට එහෙම ගත්ත ගමන් මුලාව, මෝහය රජ වෙනවා හිතක. ඉතින් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ විඥානය නැත්තම් සිත හඳුන්වා දුන්නේ මායාවක් ලෙස, මායාකාරයක් ලෙස. සිතේ ප්‍රභේද ගණනාවක් තියෙනවා. කුසල් පිට, අකුසල් පිට, විපාක සිත්, ක්‍රියා සිත් කියලා. සංක්ෂිප්ත ආකාරයෙන් ආකාර 89 කිනුත්, මධ්‍යම පුඩු ක්‍රමෙන් ආකාර 121 කිනුත්, විස්තර ක්‍රමෙන් තවත් බොහෝ ප්‍රභේද සහිතව සිතේ පහළ වීම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සිතක සහ චෛතසිකයක ක්‍රියාකාරීත්වය තුළ ඒ නාම පරම්පරාව ඒ විදිහට සකස් වන හැටි, ඒ නාම පරම්පරාව රූපයත් එක්ක ප්‍රතිබද්ධ වෙනවා කාම ලෝකේ, රූප ලෝකේ. ඊළඟට අරූප ලෝකයක රූපයෙන් වෙන්ව ඒ නාමයේ පවතිනවා. ඉතින් ඔය විදිහට මේ නාම රූප වශයෙන් ජීවිතයක් තේරුම් ගන්නට නොදී මමය, මාගේ කියන සත්ව පුද්ගල ප්‍රඥප්තිය තුළට ඉත ඇදලා දැම්මා මෙන්න මේ කියන විඥානය තුළින්. ඉතින් ඒ නිසා මෙන්න මේ කියපෝ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංච ස්කන්ධ, පංච උපාදාන ස්කන්ධ නැත්තම් උපාදානයන්ට තුඩු දෙන මේ ස්කන්ධ ඒකාන්තෙන් අපි අවබෝධ කර ගන්න ඕනේ. එහෙම අවබෝධ කරගෙන ඒ තුළ ඇති අසාර නිස්සාර භාවයේ තේරුම් අරගෙන තරමක් හෝ මේ හිතට එල්ලවන්නා වූ අනේකාකාර මායා මෝහනීය අරමුණු වලින් නිදහස් වීම පිණිස, එයි යථාව අවබෝධ කර ගැනීම පිණිස කල්පනා කරන්නේ. ඔන්න ඔය ක්‍රමයට තමයි පින්වතුනි චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්න තියෙන්නේ. ඉතින් නුවණින් විමසන කෙනෙකුට වැටහෙනවා මේ රූපාදී ස්කන්ධ අයිතිවන්නේ දුකටයි කියලා. මේ රූපාදී ස්කන්ධ රාශියම අයිතිවන්නේ දුකටයි කියලා නුවණින් විමසන කෙනාට වැටහෙනවා. එයි ඇති ගෙවෙන බව, දිරන බව, කැඩෙන බිඳෙන බව නුවණින් විමස විමසා යනකොට ඒ තුළ ස්ථාවර රැකවරණයක් නැති බවත්, හිත පෙළෙන බවත්, සංකත, පීඩන, සන්තාප ලක්ෂණ ඇති බවත් ආන එයාට නුවණින් දකින්න ලැබෙනවා. එතකොට ඒ විදිහට පින්වතුනි මේ
දුකයයි නැත්තන් දුකයයි නම්ලද ඒ පංචුපාදානස්කන්ධ පිළිබඳව කිසියම් වූ බැඳීමක් අල්ලා ගැනීමක් ස්නේහොයක් බ්‍රහණය කරන ගතියක් මගේය කියා සමීප වන ගතියක් තිබුණද ආන එක තමයි දුකට හේතුව වෙන්න එව නැත්තන් දුක්හ සමුදය වෙන්නේ. ඒක කෙටියෙන් කියනවනම් තන්හාම විස්තර වසයෙන් කියනවනම් සාසව වූ සියලු ධර්ම දුකට අයිති වෙනවා. දුකට හේතුව වෙනවා. එතකොට පින්වතුනි ඒ දුකට හේතුව යම් විදියකින් නැතිකර ගන්න පුළුවන් නම් ඒකාන්තයෙන් දුක නැති වෙනවා. එතකොට දුකට හේතුව අද නැතිකරොත් මතු හිමිවෙන්න තියෙන විශාල දුකක් එයාට නැති වෙනවා. සංසාර විඳපු දුක අනන්තයි සේම පින්වතුනි චතුරාර්ය සත්‍ය අවබෝධ කර නොගත් පුද්ගලයාට සසරේ මතුමත්තට විඳින්න තියෙන දුකත් අර ගෙවුන දුක වගේම නැත්තම් අතීත දුක වගේම මහා දුකක්. කොයි කවර කාලයක ඒ දුක අවසන් වේද කියලා ඌට කියන්න බෑ. එනිසා කිසියම් වූ පුද්ගලයෙක් මේ ජීවිතේ තිසරණයේ පිහිටලා බොහොම නිහතමානීව සුවච කීකරු ශ්‍රාවකයෙකු ලෙස මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ ප්‍රතිපදාවේ පිහිටියොත් එමගින් චතුරාර්ය සත්‍යය අවබෝධ කළහොත් පින්වතුනි ඔහුට විශාල දුකක් නැති වෙලා යනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපමාවකින් යම්කිසි කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පළමු ප්‍රවේශය තබනවා. ඒ කියන්නේ සෝතාපන්න වෙනවා. සෝතාපන්න වුණොත් ඔහුට නැතිවන දුකක් ඉතුරු වෙලා තියෙන දුකත් උපමාවකින් දේශනා කරනවා. මහා සිනේරු පර්වතේ එහෙම නැත්නම් මහා හිමාලය පර්වතේ එහෙම නැත්නම් මේ මහා පොළව කියලා හිතන්න. මේ මහා පොළවෙන් දවසක් දා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයේ මහපට ඇඟිල්ලේ නියසිලට නැත්නම් නියපොත්තේ අගට ඉතා කුණා පස්වල්පයක් ගත්තා. අරගෙන තථාගතයන් වහන්සේ පස්වල්පේ භික්ෂූන්ට පෙන්වා වදාලා. අනතුරුව විමසා වදාලා මහණෙනි බලන්නට මේ මගේ ඇඟිල්ලේ තියෙන නකසිකාවේ නැත්තන් නියසිල අග තියෙන ඉතා කුඩා පස්වල්පයද වැඩි. එහෙම නැත්තම් මේ මහා බර ඝන කඩ පොළවේ තියෙන පස්ද වැඩි. දැන් ඕන කෙනෙකුට වැටේනවා මේ පොළවේ තියෙන පස කොයි තරම්ද කියලා. ආයෙ කියන්න බෑ. නියසිල තුල තියෙන පසට පස සහ ඒ පොළවේ තියෙන පස සහස්‍ර භාගයක් නෙමෙයි සතසහස්‍ර භාගයක් නෙමෙයි කෝටි ප්‍රකෝටි ගුණයකින් වන්නේ අසංඛේ අප්‍රමේය ගුණයකින් වැඩි. ඉතින් භික්ෂුණා වේලා ප්‍රකාශ කරනවා ස්වාමීනි ධර්මරාජයන් වහන්සේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයේ නකසිකාවේ රැඳුන පස ස්වල්පයි. මහා පොළවේ පස අප්‍රමාණයි. බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි මම මේ උපමාවක් පෙන්වුවේ. මොකටද මේ උපමාව පෙන්වුවේ? යම් කෙනෙක් මෙමා දියත් කළ සද්ධර්ම යානයට ගොඩවි සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් වුණොත් ඔහු ප්‍රහාණය කරපු දුක මේ මහා පොළව වගේ දුකක් කිව්වා. ඔහුට ප්‍රහාණය කරන්න ඉතුරු වෙලා තියෙන දුක මේ නකසිකාවේ රැඳුන පස්වල්පය වගේ. ඔන්න උපමාව පින්වතුනි. එහෙනම් සෝතාපන්න වුණොත් කෙනෙක් මේ ධර්ම මාර්ගය තුළ එයාට කොයි තරම් රැකවරණයක් ලැබෙනවද? මොන තරම් අස්බැසිල්ලක් ලැබෙනවද? මොන තරම් සැනසීමක් ලැබෙනවාද? එතකොට ඒ වෙනුවෙන් තමයි මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා මේ උතුම් මැදුම් මාවත ලබා දෙන්නේ. එනිසා ඔබ නුවණ පාවිච්චි කරන්න ඕන. මේ වෙලාවේ වීරිය උපද්දවන්න ඕන. සුවච වෙන්න ඕන. කීකරු වෙන්න ඕන. පින්වතුනි මේක අපට කල්ප ගානකින් හිමිවෙච්ච අවස්ථාවක්. සමහර විට මේ අපට ගෞතම බුදුසසුන ලැබුණේ කල්ප වශයෙන් කෝටි කීයකින්ද කියන්න බෑ. එහෙම ලැබਿੱච්ච ශාසනයක් බව අපට වැටහෙන්නේ නැහැ. දැන් මේ භද්‍ර කල්පයේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පහළ වෙලා අවසන් වුණා. කොණාගමන කාශ්‍යප බුදුරුවන්ගේ ශාසන පහළ වෙලා නිරුද්ධ වුණා. අපමහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයත් සැහැණ කාලයක් ගෙවි ගෙවි ගිහිල්ලා. ඉතින් බලන්න මේ ඉතිහාසයේ කොයි තරම් ලෝකෙට බුදවරු පහළ වුණාද? ඒත් අපට ඒ ධම්මමා සැනසෙලි පරිපූර්ණ කොට ලබන්න බැරි වුණා. මක්නිසාද? ඒ අවශ්‍ය කරන ගුණ ධර්ම සමුදාය අපේ හිතේ පිහිටලා තිබුණේ නැහැ. පින්වතුනි ධර්මාවබෝධයට අවශ්‍ය කාරණා හතරක් තියෙනවා. මොනවද? බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ, ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ, සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ, ඊළඟට සීලේසු පරිපූර්ණකාරිතා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන නොසෙල්වෙන ප්‍රසාදය, ධර්මීය සංඝරත්නයේ නොසෙල්වෙන ප්‍රසාදය, ඒ වගේම අවම වශයෙන් ඊගදරකනම් පංචශීලයේ
අඛණ්ඩකොඩ රකින්න බව කියන මෙන්න මේ කරුණු හතරින් ධර්මාවබෝධය තහවුරු වෙනවා. ඒ කියන්නේ ඔය කරුණු හතර නොවෙනස් වෙ ඉස්සෙල්ලාම පහළ වෙන්නේ සෝතාපන්න උත්තමයන් වහන්සේගේ හදවතේ. හැබැයි ඒ කරුණු එහෙම පහළ වීම පිණිස අපි ශ්‍රද්ධාව දියුණු කරගෙන යන්න ඕන අන්න එකයි. නැවත නැවතත් ශ්‍රද්ධාවම දියුණු වෙන විදිහට කල්පනා කරනවා. අපි හිතන්න ඕනේ බුද්ධ ගෞරවය වැඩි වෙන විදිහට. අපි හිතන්න ඕනේ ධර්ම ගෞරවය වැඩි වෙන විදිහට. සංඝ ගෞරවය වැඩි වෙන විදිහට. සීලය දියුණු වෙන විදිහට අපි මුතුනි කල්පනා කරන්න ඕනේ. සිල් බිඳෙන, සිල් පිරිහෙන විදිහට කල්පනා කරන්නේ නැහැ. එතකොට එහෙනම් මේ සෝතාපන්න උතුමෙකුගේ ජීවිතයේ පවතින මේ අංග හතර. මේ සෝතාපට්ටි අංග හතර ටික ටික පුහුණු කරගෙන යන්න ඕනේ. පුහුණු කරගෙන ගියාම තමයි ඒවා නොසෙල් වෙන ආකාරයෙන් ඒ හදවතේ ඇත්තමයි පහළවන්නේ. එතකොට පින්වතුනි දැන් බුද්ධ අවිත්තප්පසාදේන සමන්නාගතෝ කියන පළමු කාරණේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල් වෙන පැහැදීමෙන් යුක්ත වීම. ඒක මේ ආවට ගියාට දවසකින් දෙකකින් ඇතිවන්නේ නැහැ. බුද්ධගතා සතියෙන් ඔබ කල් ගෙවන්න ඕන. බුද්ධගතා සතිය හිතේ ඇති කර ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ මෙනෙහි කර කර මෙනෙහි කර කර ආසිරි සිරියෙන් පිරුණ ජීවිතයේ මිහිරියාව හිතින් විඳ විඳ ඒ බුද්ධ චරිතයට හැකියතාක් සමීපාසන්න වෙන්න ඕන. බුද්ධ චරිතයට හැකියතාක් සමීපාසන්න වීම පිණිස තමන්ගේ හිත හසුරවන්න ඕනේ. මානසිකාරය හසුරවන්න ඕනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ආශ්චර්යමත් ගුණ ධර්මින් ජීවත් වුණා, වැඩ සිටියා, ලෝකෙට අනුකම්පා කළා, සසර ගමනේ හිතන්නත් බැරි මට්ටමින් ගුණ පාරමිතා දියුණු කළා, මේ ලෝකෙ පුදුම නොවෙනස් වෙන කරුණාවක් ලබා දුන්නා, නොවෙනස් වෙන මෛත්‍රියක් දායාද කළා, නොවෙනස් මුදිතාවක් දායාද කළා, බොහෝ දෙනාගේ හිතසුව පිණිස පිළිපනාන වැඩගත් වෙන. පින්වතුනි එදා සක්දේව රජතුමා දිව්‍ය සභාවේදී බුදුගුණ කියද්දී එතුමා කියන කාරණයක් තමයි මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බොහෝ දෙනාට හිතසුව පිණිස පිළිපන්න. දෙවියන්ට, මිනිසුන්ට, බ්‍රහ්මයන්ට, සත්වයන්ට හිතසුව පිණිස පිළිපන්න. අතීතෙත් අනාගතෙත් මම මේ වගේ ශාස්ත්‍රුවරයෙක් දකින්නේ නැහැ කියලා එතුමා කියනවා. එතකොට මේ සක්දෙමිදු කියන්නේ දිව්‍ය ලෝකයේ අධිපතිවරයා. එතුමා ප්‍රකාශ කරනවා එහෙම. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ බොහෝ දෙනෙකුට හිතසුව පිණිස පින්වතුනි බොහෝ දෙනෙකුට කිව්වහම මේ ජාති ආදී වශයෙන් බෙහෙද නොතක මුළු මානව වංශයටම සියලු සත්වයන්ට දෙවි මිනිසුන්ට පිහිට පිණිස රැකවරණය පිණිස සත්‍ය කියා දෙමින් අනුකම්පා සහගතව පිහිට වුණා. ඒකයි බොහෝ දෙනාට හිතසුව පිණිස පිළිපන්නා කියන්නේ. චතුරාර්ය සත්‍ය ඉස්මතු කොට දේශනා කළා. අවිද්‍යාව දුරු කරන්න, විද්‍යාව උපදවන්න මාවත කියලා දුන්නා. දුක් බර වෙහෙසකර ඒ විඩාපිරුණ සසර නිමා කරන්න මාවත කියලා දුන්නා. හැඬෝ කඳුලින් අත මෙදෙන මාවත කියලා දුන්නා. ඒ වාගේ මේ මහා ජනතාවට හිතසුව පිණිස පිළිපන් වෙන දෙවියෙක් නැහැ පින්වතුනි ලෝකේ. බ්‍රහ්මයෙක් නැහැ. වෙන කවුරුවත් නැහැ, රජෙක්වත් වෙන කිසිම මිනිසෙක් නැහැ. ඒ පොදු මහා ජනතාවට හිතසුව පිණිස පිළිපන්න. කවුද මේ කියන්නේ? සක්දේව රජතුමා. එහෙනම් බුදුරජාණන් වහන්සේ තමයි මේ පොදු මහා ජනතාවට හිතසුව පිණිස පිළිපන් උතුමන් වහන්සේ. නිම්මා නැති දුරා දුර සසරේ පාරමිතා පුර පුරා පැමිණිලා සත්‍යාවබෝධය ලබලා ලෝතුරු සැනසිලි විඳ විඳ ඒ ලෝතුරු සැනසිලි නොමසුරුව දෙවි මිනිසුන්ට ලබා දී වදාළ. ඉතින් පින්වතුනි අන්න එහෙම සිත පහදවා ගන්න ඕන බුදුරජාණන් වහන්සේ ගැන. ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේ ඒ තරම් මහ විශාල ශ්‍රාවක පිරිසක් හිටියා. මොන තරම් සිව්පසේ ලැබුණත් කවදාවත් සිව්පසේට ගිජුණේ නැහැ. ශ්‍රාවකයන්ට බැඳුනේ නැහැ. හුදකලාව මාගේ කළා. නිෂ්කාම භාවී ජීවිතේ රැඳී විහරණය කළා. රජමැදුරක රජකුලයක ඉපදෙලා රාජ සුකුමාල ජීවිතයක් පසෙකදා තපෝ වනයේට වැඩම කරලා සත්‍යාවබෝධයේ මාවතින් වැඩලා පෙර බුදුවරු වැඩි මාවතින් වැඩම කරලා සත්‍යාවබෝධය ලබලා ඉන් නොනැවති බුදු කරුණාවෙන් ලොව බලාව දාරලා දෙවි මිනිසුන්ට ඒ අමා ධර්මයේ දේශනා කළා. ඒ බබ පින්වතුනි නුවණින් දකින්න ඕන. ඒ ගැන හිතන්ට ඕන. කෘතවේදීත්වයෙන් හිතන්ට ඕන. මේ බුදුරජාණන් වහන්සේ අපට දීපු දායාදය ලෝකෙ වෙන කවුරුවත් දීලා නැහැ. ඔබේ මගේ අසරණ ජීවිතයේ දෙස බලා මෙහෙම ධර්මයක්
මතු යම් යුගයකත් මේ ඔබට මට ඇසේවා කියලා අදිෂ්ඨාන කළා බුදුරජාණන් වහන්සේ. එනිසයි මේ ධර්මද්වීපය තුල පින්වතුනි විවිධ ක්‍රම වේද ඔස්සේ පිරිසිදු පිවිතුරු ධර්මය ශ්‍රාවක හදවතට සේඳුවන්නේ, ශ්‍රාවක සවනට සමීපවන්නේ. මෙම ඔක්කොම සිද්ධවන්නේ බුද්ධ අදිෂ්ඨාන වශයෙන්. මතු ශ්‍රාවක පරම්පරාවටත් මාසුදේශිත ධර්මය ඇසේවායි කරපු අදිෂ්ඨානයෙන්, කරුණාබර අදිෂ්ඨානය නිසායි අපට මේ ධර්මය ඇසෙන්නේ. එතකොට මේ වාවට ගියාට ඇහෙන වචන එහෙම නෙමෙයි. එනිසා ඒ බව තමා නුවණින් දකින්න ඕනේ. බුදු කරුණාව අදත් සිඳිලා නැහැ. බුදු කරුණාව අදත් නැති වෙලා නැහැ. අපි ඒ ගැන හොඳ කෘතවේදීත්වයක් තියෙන්න ඕනේ. පින්වතුනි, ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් වැඩිම දුක් ඔහලපු උතුමෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. සංසාරේ නැමැති දුක් දුර ගමනේ පාරමිතා පුරද්දි මොන දුකක්ද නොවින්ද, මොන විපතක්ද නොමුනේ. ඒ හැම විපතකම හැම දුකකම අවසානයේ ඒ බෝසත් හිත ශක්තිමත් වෙලා, ඒ බෝසත් හිත බලවත් වෙලා, ඒ බෝසත් හිත ගුණවත් වෙලා, ඒ බෝසත් හිත නැනවත් වෙලා, ඒ බෝසත් හිත මහ පුදුම විදිහේ ආශ්චර්යමත් බලයකින් යුක්ත වෙලා. ඇයි පින්වතුනි, මොකක්ද ආශ්චර්යය? ඒ පාරමි පුරපු මහපත් බෝපත් උතුමන් වහන්සේගේ හදවතේ ආශ්චර්ය, පාරමි ගමනේ ආශ්චර්යය. එතකොට ඒ විදිහට අප වෙනුමින් දුර සංසාර ගමනක කෙලවරක් නැති දුක් ඕලමින් පැමිණි බව අපි සිහි කරන්න ඕනේ. එහෙම සිහි කරලා අපේ හදවත තුළ කෘතඥතාව ඇති කර ගන්න ඕන. ඒ මොකක්ද? කෙලෙහි ගුණ සැලකීම. ඇයි පින්වතුනි, අපට මේ ජීවිතයේ මව් අපේ මව්, පියා අපේ පියා කරපු කැපකිරීම අපි නිතර සිහි කරනවා නේද? අපේ අම්මා මෙහෙමයි දස මාසයක් උසේ හොවා පෝෂණය කරලා බිහි කරලා උස්මහත් කරලා දීපු ජීවය, තාත්තා දීපු ජීවය සිහි කර කර අපි ඕනට සලකනවා. එතකොට අපිට මේ ජීවිතයේ මව්පියා ඒ කරපු උපකාරය. එතකොට අපිට පෙර සංසාරේ කොච්චර මව්වරු පියවරු ඉන්නේ නැද්ද? මේ මහ පොළවේ සත්වයන් අතර මවෙක් පියෙක් නොවු කවුරුවත් නැහැ කියලානේ බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ තරම්ම දීර්ඝ සසර. එතකොට මේ මව්ගෙන් පියාගෙන් අපට ලැබුණ සහයෝගය ඒක අමිල සහයෝගයක්. ඒ බව දේශනා කළා බුදුරජාණන් වහන්සේ. ණය ගෙවන්න බැරි සහයෝගයක් කියලා. ඒක වෙනම කතාවක්. එතකොට පින්වතුනි, මව්ගෙන් පියාගෙන් ලැබෙන්නේ මේ ජීවිතේට. එතකොට බුදු කෙනෙක්ගෙන් ලැබෙන සහයෝගේ පිළිසරණ ඒක සසරකින් මත මිදෙන්න. අපේ මව් හෝ පියා අපට සසර දුකෙන් අත මිදෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන කියා දුන්නා නෙමෙයි. ඔවුන් කියා දුන්නා නම් ඒ අහපු බුදුබණ පදයක් නිසා. එතකොට පින්වතුනි, මවුට පියාට ණය ගෙවල ඉවර කරන්න බැරි නම් බුදු කෙනෙකුට කොයි තරම් මේ සත්ව වංශයේ ණය කැතිද? බුදු කෙනෙකුට මුළු සත්ව වංශයේ සදා කාලයට ණය ගැති. මේ දීපු අමා සැනසෙල්ලට, මේ දීපු මහා රැකවරණයට, මේ පෙන්වපු විමුක්ති මාර්ගයට, ඒක බුදු කෙනෙක් අසීමිත දුකක් උහුලා අවබෝධ කරන මාවතක්. එතකොට පින්වතුනි, ඒ ගැන කෘතඥතාව හිතේ තියෙන්න ඕනේ. එහෙම නොතිඹුනොත් එහෙම අර දේවදතුන්ට වෙච්ච දේ වෙනවා. දේවදතුන් ඉපදුනේ ශාක්‍ය කුලයේ, යශෝධරාවගේ අයියන්ඩිය වෙලා. ඒ වගේම රූපයත් බොහොම ලස්සනයි. ඇඟේ පතේ හයියත් හොඳට තිබුණා. රජකුමාරේ ඔටුන්න හිමි. එතුමා පැවිදි වුණා. පැවිදි වුණේ බුදුරජාණන් වහන්සේ ළඟ. පැවිද්දත් ලැබුවා, උපසම්පදාවත් ලැබුවා. භාග්‍යවතුන් වහන්සේගේම ධර්මයත් විනයත් හදාරලා ඉගෙනගෙන ධ්‍යානත් අභිඥාත් ඉපදෙව්වා. අන්න අවසානයේ මොහුගේ හිතට සිතුවිල්ලක් එනවා, මටත් මේ බුදුරජාණන් වහන්සේට ලැබෙන ලාභ සත්කාර ලැබෙනවනම්, මටත් මේ බුදුරජාණන් වහන්සේ ප්‍රති පිළිගැනීම ලැබෙනවනම්, මාව බලන්න දෙවියෝ බ්‍රහ්මයෝ වෙනවනම්, ඔන්න ඇති උනම් මසුරුකම්. තමන්ගේ ශාස්ත්‍රෝන් වහන්සේට ඉරිසියා කරන්න පටන් ගත්තා. බුදු කෙනෙකුට කාටද පින්වතුනි ඉරිසියා කළා පරිමහන්න පුළුවන්? බුදු කෙනෙක් එක තරඟ කරන්න පුළුවන් කාටද? බුදු කෙනෙකුගේ බුදු බලය කෙනෙකුට මේ හිතලා කියලා ආරෝපණය කරගන්න පුළුවන්ද? එහෙම ලැබෙනවද? ඒ වගේම බුද්ධ රාජ්‍ය කියන එක එහෙම ලබා ගන්න පුළුවන් දෙයක්ද? ඒකට පාරමි කොච්චර පුරන්ට ඕනිද? දේවදතුන්ට අන්තිමට වැට හිතෙනවා, මම බුද්ධ රාජ්‍යය ඇති කර ගන්න ඕනේ. එහෙම කියලා බලන්න මෙච්චර මේ අභිඥා ලාභය අන්තිමට පෙරහිලා ගිහිල්ලා මොන තරම් හීන වැඩ කරන්න එළඹෙනවද? අන්න බලන්න අසත්පුරුෂයාගේ ලක්ෂණය. ඉතින් මොහු මෙහෙම ටික ටික පෙළඹෙනකොට දවසක් දා දෙවුරමේ හිටපු භික්ෂූන් වහන්සේලා එකතු වෙලා කියා හිටියා, ඇවැද්දි දේවදත්ත, ඔබට පැවිද්ද දුන්නේ, උපසම්පදාව දුන්නේ, භාවනාව ඉගැන්වුවේ, සසර දුකෙන් අත මිදෙන මාවත කියලා දුන්නේ භාග්‍යවතුන් වහන්සේ නේද? ඒ භාග්‍යවතුන් වහන්සේ ද්‍රෝහි වෙන්න එපා, හතුරෙක් වෙන්න එපා, පව් සිද්ධ වෙනවා, අපාය වැටෙන සිද්ධ වෙනවා.
මේ අසත් පුරුස පුද්ගලයා මොකද කළේ. බිම වැඩලා තියෙන තනකොලයක් ගත්තා. දිරපු තනකොල කෑල්ල කරගෙන පෙන්නවා. මෙන්න මෙච්චර දෙයක්වත් මට බුදුරජාණන් වහන්සේ දීලා නැහැ කිව්වා. එතකොට කොහොම අකෘතඥ භාවයෙන්ද පින්වතුනි. ඉතින් එහෙම උදවිය පාන පෙට්ටියෙන් පොළව පලාගෙන යනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. එතකොට ඒ බුදු කෙනෙකුටත් එහෙම කියන ශ්‍රාවකයෝ හිටියා මේ ශාසනේ. ඉතින් අපි වගේ අයට ඔබ වගේ අයට එහෙම කියන එක පුදුම වෙන දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේගෙම පැවිද්දෝක සම්පදාව ලබලා ඒ අමා ධර්මයත් ඉගෙනගෙන ඒ තුලම විපුල බවට තරමක් ඕපත් වෙලා පස්සේ පිරිහිච්ච එක වෙනම කතාවක්. ඉතින් ඔහු ඒ ධර්මයේ සුවය රසය තරමක් ඕ වින්දානේ ධ්‍යාන විඥා ලාභියෙක් ලෙස. ඉතින් ඒ ඇත්ත දැක්කනේ. දැකලා තමයි අන්තිමට ද්‍රෝහී වුනේ. බලන්න කොයි තරම්නම් අසත්පුරුෂ ගතිමේ හිත්වල ඇති වෙනවද පින්වතුනි මේ කෙලෙසුන්ට වසඟ වුණාම. දැන් මෙතන ඇති වුනේ තණ්හාවක්නේ. මෙතන ඇති වුනේ ලෝභයක්. මෙතන ඇති වුනේ ආසාවක්. මොකක්ද? අර සංසාරෙමි පුහුදුන් ජන සමාජෙක ඇතිවන්නා ඌම කෙලෙසේනේ මේ ඇති වුනේ. ඒ තරගේනේ ඇති වුනේ. පුහුදුන් ජන සමාජයක තව කෙනෙක් ඉහළට යනකොට බලාගෙන ඉන්නවා කොහොමද මොකට පහර දීලා වත්තලා දනින් හිටාන්නේ කියලා. ඒ වෙනුවෙන් තමයි හැම වෙලාවකම කල්පනා කරන්නේ, මන්ත්‍රණය කරන්නේ, කුමන්ත්‍රණ කරන්නේ, අනේකාගේ සැපත අහිමි කරන්නේ, අනේකාගේ තනතුර අහිමි කරන්නේ, අනේකාගේ පිළිගැනීම නැති කරන්නේ. ඒක හොඳ වැඩක් නෙමෙයි. ඒකෙන් වෙන්නේ තමන්ගේ තියෙන සැපත අහිමි වෙනවා, තමන්ට හිමි වෙලා තියෙන සතුට අහිමි වෙනවා. අනුන්ට කපන වලේ තමන් වැටෙනවායි කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙනවනේ පින්වතුනි. බාවට ගියාට කියපුවා නෙමෙයි. අනුන්ට කපන වලෙහි තමා වැටෙනවා. මොකද ඒ වල කපන්නේම ද්වේෂයෙන්, ක්‍රෝධයෙන්, ඉරිසියාවෙන්, මසුරුකමෙන්. එතකොට ඒව පවුනේ පින්වතුනි, පව රැස් වෙන්න පවට විපාකයක් එනවා මේ ලෝකෙම. එතකොට පාපතරයක් වුණාට පස්සේ විපාක එන දාට කාත් කවුරුවක් නැති වෙනවා. අනිත් එක මේ පවට හිත බර වුණාම මෝහයෙන් වහනම සත්‍යය. මෝහයෙන් සත්‍යය බැහුවාම නැවත නැවතත් පව කරන්න කල්පනා කරනවා. ආන්නේ කාදී වෙනවා. එතකොට මේ පාපය ඇති බිහිසුණු බව පින්වතුනි වචනම ලින්කියන්ට බැරි තරම්. එතකොට එදා දෙව්දත් පාපයට වසඟ වුණා, ක්ලේශයට වසඟ වුණා. සාමාන්‍ය ලෝකයේ ඇති තරංගයට පොරපිටියට මිනිසු බැස ගන්නවා වගේ මේ සාපනෙත් කසාවතක් දරාගෙන තරංගයට බැසගත්තා. අනුන්ගේ ඕපාදූප හොයාගෙන බුදුරජාණන් වහන්සේට අභියෝග කරන්න කල්පනා කළා. ශාස්ත්‍රූත්වයට අභියෝග කරන්න කල්පනා කළා. පින්වතුනි කරන්න පුළුවන් දෙයක්ද? කරන්න බැරි දෙයක්. එනමුත් ඔහුට ඒක වැටහුනේ නැහනේ. සත්පුරුෂයා කියලා දෙන්නේ. ආන්න බලන්න. මේ මෝහයට හිත ගියාම අනේක වැටහෙන්නේ නැහැ. කවුරු කිව්වත් පිළිගන්නේ. අන්තිම කෙළවරේ අමාරුයි වැටෙන ගම්ම තේරෙන්නේ නැහැ. එනිසා අපි මේ කියන බණ පද ඇහෙන බණ පද මේ හැයල්වට ගන්න එපා. ජීවිතයක් බොහොම හොඳින් මේ ධර්ම මාර්ගයේ පිහිටුවන්න මේ අවස්ථාව ලැබිලා තියෙනවා. අනුන්ගේ දේ වලින් අපට ඇති වැඩක් නැහැ පින්වතුනි. අනුන් කළ කී දේ නොකළ නොකී දේ හොයන්න වෙහෙසිලා පළක් නැහැ. අනුන්ගේ කුණු හොදන්න නෙමෙයි, තමන්ගේ ජීවිතය පිරිසුදු කරගන්නයි, ජීවිතයේ හදවත පිරිසුදු කරගන්නයි කල්පනා කරන්නේ. එක මිත් සිතක් හරි උපද්දවන්න තමන්ගේ හිතේ. එක කරුණා සිතක් හරි උපද්දවන්න, එක මොදිතා සිතක් හරි උපද්දවන්න. එක වෛරයට වැඩි හොඳයි පින්වතුනි. ඒක හිංසනයට වැඩි හොඳයි. ඒක මසුරුකමට වැඩි හොඳයි. එනිසා මේ බ්‍රහ්ම විහාර ගුණ සිතක ඇති කරගන්න කල්පනා කරන්න. බුදුරජාණන් වහන්සේ හිතාදරවයි මේ අනුශාසනාව සිද්ධ කළේ. තමන්ගේ සැපත තම අපේක්ෂා කරන ඕනම කෙනෙක් මෙන්න මේ කියපු ධර්ම මාර්ගයේ පිහිටියොත් විතරයි ඒ සැපත ලැබෙන්නේ. වරද්දවා ගන්න එපා. වැරදුන දා කවුරුවත් නැහැ. වරද්දවන්න ඕන තරම් පිරිසක් ඉඳී ඒවට උඩගෙඩි දෙන්න, වැරද්දට යොමු කරන්න, වැරද්දේ ගිල්වන්න ඕන තරම් දෙන. හැබැයි ඒ වැරද්දේ විපාක ලැබෙන දායේ කවුරුවත් ළඟ නැති වේවි. එනිසා තනි වේවි, අසරණ වේවි, දුක් විඳින්න වේවි, හඬන්න වේවි, වැළපෙන්න වේවි. ඒ බව කල්පනා කරලයි මේ අපි ධර්ම මාර්ගයේ පිහිටාන්ට ඕනේ. එනිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ හැම දෙයකටම හොඳයි ශාස්ත්‍රු ගෞරවය. මොන හැම දෙයකටමද? මේ සසර දුක් නිමා කිරීම දක්වාම එකම පිහිටේ කායන රකවරණය ශාස්ත්‍රු ගෞරවය. එනිසා යස්ස සද්ධා තථාගතේ අචලා සුප්පතිට්ඨිතා සීලංච යස්ස කල්යාණං අරිය කන්තං පසංසෙන සංඝේ පසාදෝ යස්සද්දී උජු භූතාන්ත දස්සන. යම් කෙනෙක් යම් කෙසේ කෙනෙකුගේ හදවතේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව නොසෙල්මී පවතිනවා. ඒක නිකම්ම පින්වතුනි පහළ වෙන්නේ නැහැ. ශාස්ත්‍රෝ ගුණ විමසන්ත උනේ. අර මුලින් කිව්වා වගේ බුදු ගුණ විමස විමසා ඒ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් පාරමි පුරාණය, ආශ්චර්යමත් ප්‍රාදුර්භාවය, ඒ ආශ්චර්යමත් වූ කරුණු ලස්සන රූපය, සුමధుර කටහඬ, මහා අභිනිෂ්ක්‍රමණය,
මහා බුද්ධ රාජ්‍යය ඒ ලබා දීපු ධර්ම දායාදය එව සිහි කරන්න ඕන. එහෙම සිහි කරනකොට තමයි බුද්ධ ගෞරවය ඇති වෙන්නේ. ඒක අචලව නොසෙල්වී පවත්වන නම් නැවත නැවතත් නැවත නැවතත් ඇති කර ගන්න ඕනේ. පින්වතුනි ඒ උදෙසාව ඉතිපිසෝ ගාතහාව තියෙනව නේද? දිව්‍ය මන්ත්‍රයක්. හැමදාකම උදේට දහවලට හවසට සංඥායනා කරන කටවචනේ. මේ ලෝකේ සක්වාතල අනන්ත සක්වාතල කම්පා කරවපු දිව්‍ය මන්ත්‍රය තමයි ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ කියන ඔන්නේ ගාථාව. දවසකට කිහිප වතාවක් නොමසුරුව කට ඇරලා බය නැතුව සතුටු සිතින් කියන්න හුරු වෙන්න. මටත් ඉන්නවා ශාස්ත්‍රවරයෙක්. ඒ ශාස්ත්‍රඥ වහන්සේ සෞ කෙලසුන් නැසූ උතුමෙක්. ඒ ශාස්ත්‍රඥ වහන්සේ සියල්ල අවබෝධ කළ උතුමෙක්. ඒ ශාස්ත්‍රඥ වහන්සේ විද්‍යාචරණ බල දැරූ උතුමෙක්. ඒ ශාස්ත්‍රඥ වහන්සේ සුන්දර සුගත් ගමනින් ශාන්තියට වැඩි උතුමෙක්. ඒ ශාස්ත්‍රඥ වහන්සේ සියලු ලෝක අවබෝධ කළ උතුමෙක්. ඒ ශාස්ත්‍රඥ වහන්සේ සත්වයන් නිවා දමනය කොට හික්මවාලූ උතුමෙක්. ඒ ශාස්ත්‍රඥ වහන්සේ දෙවි මිනිසුන්ටම ශාස්ත්‍රඥ වහන්සේ. ඒ ශාස්ත්‍රඥ වහන්සේ අවබෝධ කළාමා දහම් ලොවට දේශනා කළා කරුණාවෙන්. ඒ ශාස්ත්‍රඥ වහන්සේ අනන්ත භග ධර්මයන්ගෙන් වාසනාවන්ත ධර්මයන්ගෙන් යුක්තයි. මෙන්න මේ විදිහට මටත් ඉන්නව ශාස්ත්‍රඥ වහන්සේ නමක්. අන්න එහෙම තමාගෙන ඒ ශාස්ත්‍රෝත්වයේ දැකදක තමන්ගේ ජීවිතයේ අභිමානය එක පැත්තකින් නිර්හංකාරව මතු කරගෙන සතුට වෙන්න ඕනේ. ඇයි පින්වතුනි සතුට වෙන්න බැරි? එහෙම ශාස්ත්‍රවරයෙක් ලැබෙන්නේ වෙන කාටද ලෝක? එනිසා ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ කියලා හැම උදෑසනක මේ ගාථාව සංඝායනා කරන්න. මතු පිටින් හෝ අර්ථය මෙනෙහි කරගෙන ගැඹුරින් පුළුවන් නම් වඩා හොඳයි. එහෙම නැතත් පින්වතුනි කටවචනේ මේ ගාථාව පුරුදු කරනකොට වාක් සුචරිතය පිරෙනවා. අඩුම තරමින් දවසකට 20 වතාවක්වත් කරන්න පුළුවන්කම ලැබෙනවා නම් යන ගමනට බොහොම හොඳයි. තබන පියවරට බොහොම හොඳයි. ගෙයින් එළියට බහිනකොට බොහොම හොඳයි. ඕනම අභියෝගයක් බාර ගන්න ලෑස්ති වෙලා ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ කියන මෙන්න මේ ගාථාව කීප වතාවක් සංජායනා කරන්න ඒකාන්තෙන් ජයනීයතයි. හැබැයි අවංකව හදවතින් එහෙම නැත්තම් මේ ආවට ගියාට නෙමෙයි. හැබැයි පින්වතුනි එහෙම කරගෙන දිගටම කරගන්න පුළුවන් නම් ඒක ඒකාන්තෙන් භාවනාව. ඉතිපිසෝ ගාථාව නැවත නැවත සංජායනා වෙනකොට හිත පිරිසුදු වෙනවා. කාමච්ඡන්දේ පහව යනවා. ඒ වගේම ව්‍යාපාදයේ ක්‍රෝධයේ ගැටුම් පහව යනවා. ඒ වගේම සැකසංකා කුකුස් පහව යනවා. එපා වීම කලකිරීම නොහික්මුණකම් පහව යනවා. පුද්ගලයා පුදුම විදියට උපශාන්ත වෙනවා. තෞසික් වාගේ ජීවිතය සාන්ත වෙනවා. එතකොට මේ ජීවිතය හරින් නිමිලා. ඒ ජීවිතයේ සැපත ළඟයි දුක ඈතයි. එතකොට බුද්ධගතා සතිය ඉතිපිසෝ ගාතාව සංඝායනා කිරීම. පින්වතුන්ලාට පුළුවන් නම් උදෑසන කාලේ අවදි වෙච්ච ගමන් ඉතිපිසෝ ගාථාව සිය වාරයක්, දහවලට සිය වාරයක්, රාත්‍රියට සිය වාරයක් අඛණ්ඩව මේ විදිහට කරගෙන යන්න පුළුවන් නම් පින්වතුනි මාසයක් දෙකක් තුනක් යනකොට හිතට පුදුම හයිය. ඒ වගේම ජීවිතයට පුදුමාකාර සතුටක්. ඒ වගේම ගමනට පුදුම විදිහේ අභිමානයක්. හිත පිරුණ ගතියක් තමන්ටමත් විඳින්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ජීවිතයේ තිබුණ අර මැසිවිලි නගන ගතිය අන්තෝ අඳෝනාව ඇතුලෙන් නැගෙන්නා වූ ඒ මැසිවිල්ල නැති වෙලා යනවා. හිත පිරිලා ගිහිල්ලා මේ කටින් මේ මිත්‍යා වචන කිය කියා ඉන්නවට වඩා මේසා දිව්‍ය මන්ත්‍රයක් නැවත නැවත කියන ලැබෙනවා නම් මෙසසරට කොයි තරම් හොඳද? මෙලොවටත් හොඳයි, පරලොවටත් හොඳයි, නිවන දක්වාම හොඳයි. ඉතින් මේක භවනාවක්. මේ සරල භවනාවක් නෙමෙයි, ගැඹුරු භවනාවක්. මේ මතු පිටින් සරලයි කියලා පෙනුනට ගැඹුරින් ගැඹුරට ගියාම ඒකම නිවන් පිණිස උපකාරයි. එනිසා මේ ළමා ළපටින්ට ඒක හුරු කරන්න ඕනි. තරුණ තරුණියෝ වැඩිහිටියෝ කවුරුත් පින්වතුනි අසරණ වෙලා එකතැන් වෙනවා. වැඩි ඈතක නෑ මේ දවස. එතකොට මෙහෙම ධර්මය පුරුදු කරගෙන ගියාම අපි හිතමු කෙනෙක් පුරුදු වෙලා ඉන්නවා උදේට දහවලට හවසකට වරකට සිය වාරයෙන් බැගින් ඉතිපිසෝ ගාථාව දිනකට 300 වාරයක් වචනෙන් සංජායනා කරන්න. මේ 300 වාරෙම සංජායනා කරන උප්පරිම පැය භාගයක්යි. ඔක මාසයක්, මාස දෙකක්, මාස හයක් අවුරුද්දක් පුරුදු කරලා තියෙනවා. එතකොට ඔහොම කාලේ ගෙවිලා යනකොට Taman දකිනවා මම මේ ගෙවිච්ච අවුරුදු 10 තුලම මෙහෙම භාවනාවක් කළා. ඒක පුදුම විදියට Tamanගේ ජීවිතයට ඉතුරුවක්. අනිත් ඔක්කොම අහිමි වෙලා යද්දී ආන්නේ දෙවන්ත ධනයක් හදවතේ. අද ඉඳන් පටන් ගන්න. මේ උදෑසන හොඳම උදෑසනයි කියලා හිතන්න. ඉතින් පින්වතුනි ඒ විදියට ශ්‍රද්ධාව තථාගතයන් වහන්සේ කෙරෙහි ඒකාන්තයෙන් ශක්තිමත් ඇති කර ගන්නවා. ඊළඟට ධර්මයේ ගැන සංඝරත්නය ගැන ඇති කර ගන්නවා. ආර්යකාන්ත සීලය පිළිපදිනවා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අදලිද්දෝති තං ආහෝ අමෝඝං තස්ස ජීවිතං. ඒ ජීවිතය එතකොට දුප්පත් නැති ජීවිතයක්. ඔන්න බලන්න. සාමාන්‍ය අපි ලෝකේ දුප්පත් කියන්නේ කාසි පනම් අගහිඟ වෙනකොට, අතමිට නැති වෙනකොට, ඒ වගේම ධන ධාන්‍ය නැති වෙනකොට, ඉන්න හිටින්න තැන් නැති වෙනකොට, සාමාන්‍ය ලෝකයේ සැප සම්පත් කියලා සම්මත කරගෙන ඉන්න දෑ. ඒව අඩුවෙන් පුද්ගලයා දුප්පතෙක් කියලානේ ලෝකේ සලකන්නේ. ධනය නැත්තම් දුප්පතෙක්, රැකියාවක් නැත්තම් දුප්පතෙක්, ඉන්න හිටින්න තැනක් නැත්තම් දුප්පතෙක්. එතනත් කිසියම් දුප්පත් භාවයක් තියෙනවා. දුකට පැමිණීමක් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහ දුප්පත් වුණොත් පුද්ගලෙක් ඒ ආකාරයෙන් දුප්පතෙක් වුණාට ශ්‍රද්ධාව හිතේ ඇත්නම් ශාස්ත්‍රු ගෞරවය ඇත්නම් සංඝ ගෞරවය ඇත්නම් සීලයක් තිබේ නම් ආන්‍ය අදලින්දෝති තං ආහෝ එයා දිලින්දෙක් එහෙම නෙමෙයි එයා දුප්පතෙක් නෙමෙයි එහෙනම් මේ ලෝකේ සාමාන්‍ය ලෝකේ අන්තම දුගියා වුණත් පින්වතුනි ශ්‍රද්ධාව තියෙනවා නම් එයා පෝසතෙක් සීලය තියෙනවා නම් එයා පෝසතෙක් තිසරණේ තියෙනවා නම් එයා පෝසතෙක් අඟුපිලක ලැංගත් අනුන්ට අතපා ජීවත් වුණත් තිසරණෙන් යුක්ත පුද්ගලයා මේ ලෝකේ දුප්පතෙක් නෙමෙයි. ඒ අමෝඝං තස්ස ජීවිතං ඔහුගේ ජීවිතේ හිස් ජීවිතයක් නෙමෙයි. අන්න බලන්න පින්වතුනි. ඒ නිසා පුද්ගලයෙක් දුප්පත් වෙන්නේ පෝසත් වෙන්නේ බාහිර වස්තු ඇති නැති භාවය නිසා නෙමෙයි. පුද්ගලයෙක් දුප්පත් වෙන්නේ පෝසත් වෙන්නේ තිසරණේ ඇති නැති භාවය හේතු කරගෙන. තිසරණේ නැත්තම් දුප්පතෙක්. හැබැයි බාහිර ලෝකේ කොච්චර සල්ලි තිබුණත් තිසරණයේ තියෙනම නම් පෝපතෙන් බාහිර ලෝකේ කොච්චර දුප්පතෙක් වුණා. ඉතින් මෙන්න මේ தත්වය අවබෝධ කරගන්න බලන්න. එහෙම නොවුනොත් පින්වතුනි අපිට හැමදාක්ම පීඩාවෙන් කල් ගෙවන්න වෙන්නේ. එනිසා මේ තිසරණයේ දායාදේ හිමි කරගෙන එහි ශක්තිමත්ව පිහිටනවා නම් අදලිද්දෝති ඔහු දිලින්දෙක් නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉන්නේ නිසා තස්මා සද්ධාන්ත සීලංච පසාදන් ධම්ම දස්සනං අනුයුංජේත මේ ධාවේ සරං බුද්ධාන සාසනං. එනිසා මෙන්න මේ කරුණ සිහි කරගෙන ඒ බුද්ධානුශාසනාව සිහි කරගෙන මේ ශ්‍රද්ධාව දියුණු කිරීමේ යෙදෙන්න. පින්වතුනි ශ්‍රද්ධාව දියුණු කරනකොට අනිත් ගුණ ඔක්කොම සහජාතව වැඩෙනවා. මේ මිනිස් මනසේ ශාස්ත්‍රු ගෞරවය එන්න එන්න වැඩි වෙනවා නම් ඔහු සිල්වතෙක් වෙනවා අවිවාදාත්මකයි. ඔහු වීරයවන්තෙක් වෙනවා අවිවාදාත්මකයි. කෙනෙකුගේ හිතේ ශ්‍රද්ධාව වැඩෙන්න වැඩෙන්න ඔහු දන් දෙනවා. නොමසුරුව ජීවත් වෙනවා. හැම සත්පුරුෂකමම පිහිටනමයි හදවතේ සාස්තුරු ගෞරවය තිබේ නම්. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ කියන්නේ ಗುಣ ධන නිධානය. ඒ ಗುಣ ධන නිධානය හා සදිසියන් නිධානයක් නැහැ. ඒ සාස්තුරු ගුණේ බුදු ගුණේ පොළවට උපමා කළොත් පොළව පරාදයි සාස්තුරු ගුණේ අප්‍රමාණයි. ඒ බුදු ගුණේ මුහුදට උපමා කළොත් මුහුද පරාදයි බුදු ගුණේ අප්‍රමාණයි. ඒ බුදු ගුණේ අනන්ත අවකාශ උපමා කළොත් අවකාශයත් පරාදයි බුදු ගුණේ අප්‍රමාණයි. ඒක පින්වතුනි මේ මතු පිටින් කියවට කෙනෙකුට නොවැටෙන්න පුළුවන් මොනවද ඔච්චර අනන්ත ගුණ කියලා වැටහෙවි. හැබැයි සා ශ්‍රද්ධාවෙන් බැසගෙන එකින් එක ධර්මඥානින් විමසනකොට වැටහෙනවා අහෝ බුදු ගුණ මොන තරම්ද මොන සීලස්කන්ධයද මොන විමුක්තිස්කන්ධයක්ද අනන්ත සසරක දුක නිමා කළ බුදුරජාණන් වහන්සේගේ විස්මිත ප්‍රඥාව කොහොම ප්‍රඥාවක්. ඉතින් එනිසා මේ සසර දුක දන්නා අය දුකේ නැමැත නැමැත මේ හට ගැනීම දන්නා අය ඒ නිරුද්ධ වෙන මාවත කියා දීපු බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් බැස ගන්නකොට ඒ ශාස්ත්‍රු ගුණේ වැටෙනවා. එනිසා ශ්‍රද්ධාව දියුණු කරලා මේ දුක් බර සසර නිමා කරගෙන සැනහෙන්නට වාසනාව වේවා කියලා මෙහි ඉදිරියේ මම ආශිර්වාද කරනවා. ආකාසත්තහා ච බුම්මත්තහා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැම දිනාට හැම සැපත වේවා. ලක්වාසි ලෝවාසි පොදු මහ ජනතාවටත් සියලු සැනසීම පිණිස මේ උතුම් ධර්ම දානමේ පින පවතිවා කියලා මම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ණන්තේ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පත්ති සංග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිජ්ජතෝ.